අයිබෝවන් සමට කලින් සත්‍යහරයටම ඔබට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්සල වෙතයි ප්‍රථමයෙන් අවධානය ඌනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයා ඇහැලිය ගොඩින් හමු වෙයි ගතු උපැයි 24 ට කොවිඩ් රෝගීන් 669ක් කුරුණෑගලින් ආසාදිතින් 60ක් කොවිඩ් අභියෝගයේ හමුවේ දෙවන දිනට රැස් වූ පාර්ලිමේන්තුව දිනෙන් දින අභාවයට යන ත්‍රිකුණාමලයේ සම්බල්තිව් කලපුව දේශීය පත්තයි ප්‍රථමයෙන් අවධානය ඊයේ දින මෙරටේ නව කොවිඩ් 19 ආසාදිතින් 669 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 54419ක් දක්වා ඉහළ ගියා මෙතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබමින් සිටියදී පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය පුද්ගලයා ඇහැලියගොඩ පැල්පිටිය ප්‍රදේශයෙන් හමු වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ කොවිඩ් වෛරසය ආසාදනය වී වලච්චෙන පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා ඇහැලියගොඩ පැල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා පොලිසියට ලද තොරතුරක් අනුවයි මොහු අද අත්අඩංගුවටගෙන තිබුණේ ඔහු කොළොන්නාව මීතොට මුල්ල විහාරමාවත ප්‍රදේශයේ බේකරියක සේවය කරමින් සිටියේදී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබුණා එහි සිටියේදී පලා ගිය මෙම පුද්ගලයා ගමන්ගත් මාර්ගය පිළිබඳව පොලිසිය මෙවැනි විට විමර්ශන ආරම්භ කර තිබෙනවා මේ පුද්ගලයා කොළොන්නාව මීතොටමුල්ල විහාර මාවතේ පිහිටි බේකරියක සේවය කරමින් සිටියදී පසුගිය 13 වෙනි දින PCR පරීක්ෂණයකට යොමු කර තිබෙනවා. එහිදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 17 වෙනි දින පුණානි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා ඇති බවටයි වාර්තා වෙන්නේ. මොහු මත්කුඩු වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවටත් වාර්තා වෙනවා. එමෙන්ම මෙම පුද්ගලයා ඇහැලියගොඩ ආදාගල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බවටත් අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන පවත්වනවා. මෙවැනි පුද්ගලයින් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පැන යාම නිසා කොවිඩ් රෝගය ව්‍යාප්ත වීමට පොකුරු අනුපොකුරු ඇතිවීමට හේතුවක් වෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයෙන් ඊයේ දින නව කොවිඩ් ආසාදිත පුද්ගලයින් 25 දෙනෙකු හඳුනාගත් බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසනවා. වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවසුවේ වවුනියාව දිස්ත්‍රික්කය තුළින් බිහි වූ නව පොකුර තුළින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 227 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන ඇති බවයි. වවුනියාව පට්ටාංචි චූර්ගම්මානේ ගර්භණී කාන්තාවකට ප්‍රථමයෙන් වෛරසය ආසාදනය වී තිබුණා. දික්කොය මූලික රෝහලේ සේවයේ නියුතු ස්වයං නිරෝධහණයට යොමු කර සිටි හෙද නිලධාරිනියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කොවිඩ් ආසාදිත මෙම හෙදිය නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ ස්වයං නිරෝධහණයට යොමු කර පසුව සිදු කළ PCR පරීක්ෂණය අනුව ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 මරණ 3ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියකොස් සෙතේ මාලිකාවත්ත කොළඹ 6 සහ අරණායක යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 273ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 669 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 660 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 130ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 104ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 60 දෙනෙකු වාර්තා වුණා. සෙසු ආසාදිතයින් 366 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්. සෞඛ්‍ය රෙගුලාසියේ පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තුව අද පෙරවරුවේ දෙවන දිනටත් රැස් වුණා. එහිදී සීනි මත පනවා තිබූ බදු අඩු කිරීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳව වාද විවාද ඇති වුණා. ගරු කතානායකතුමනි ඊයේ ගැසට් පත්‍රිකා 7ක් ඉදිරිපත් කරුවා ඡන්දෙට. ඒ අවස්ථාවේදී යෝජනා අංක 5 ඉදිරිපත් කරුවයින් පස්සේ ඔබතුමා සභාවට ඉදිරිපත් කරුවා අපේ දිනේෂ් කුරුවතට මැතිතුමා අනුමතයි කිව්වා. මම ඒ වෙලාවේ මේකට විරුද්ධයි කිව්වා. ඔබතුමාට ඒක ඇහුන්නේ නැහැ. නෑ ඔබතුමා විරුද්ධයි කිව්වේ 6 වෙනි එක මූ කරුවට පස්සේ. නෑ නෑ නෑ. ඔබතුමාට රෙකෝඩ් රූම් එකකින් බලන්න පුළුවන්. නෑ නෑ මෙහෙම බලන්න මාගාව තියෙනවා දිනේෂ් කුරුවතට. එතකොට මැතිතුමා කියනවා ආයි කියලා අනුමතයි කියලා. ඊට පස්සේ මම කියනවා ගරු කතානායකතුමනි අංක 5ට විරුද්ධයි. ඔබතුමා කියනවා ඔක්කොම ඉවරයි කියලා. එහෙම බෑනේ විරුද්ධයි කිව්වා. ඊළඟ පීවර තියෙනවානේ මුතුමා අයිටම් 5 බෝකිරුවයින් පස්සේ දිනේෂ් ගුණරත්න මැතිතුමා ආයි කිව්වා අනුමතයි කිව්වා මම විරුද්ධයි කිව්වා මන්ත්‍රීවරයෙක් කියනවා ඔක්කොම ඉවරයි ඒවා ඉවරයි කියලා මුතුමා එක පිළිගත්තා පිළි අරගෙන මගේ දිහා බැලුවේ නැත්නම්
මීට පස්සේ මම ඔබතුමා දිහා බලාගෙන ඉන්නවා. ඔබතුමා අපි දිහා බලන්නේත් නැහැ, අපි කියන්නේ ඇහෙන්නේත් නැහැ. මෙයා සභානායක කාලේ අපිට වචනයක් කියන්න දෙන්නේ නැහැ. මේ ඔතන අවුල් ජාලාවක් එහා පැත්තේ ඊයේ. ඔබතුමා දැන් කතා කරන්න ඔබතුමා. හයට ඕන විරුද්ධ වෙන්න කියලාත් මං කිව්වා ඕන හයට හරි විරුද්ධ වෙන්න දැන් කියලා. අපි හතර හමාරට අවසන් කරන්න ඕනේ. වෙලාව නෙවෙයි ප්‍රශ්නේ. ඒකනේ අපේ එකඟතාවය. ඊට කලින් දැන්නුවේ නැහැ අපිට මේකට බෙදීමක් ගන්න ඕනේ. කලින් දැන්වන්න ඕනේ. ස්ථාවර නියෝගවල කොහෙද තියෙන්නේ කලින් දැන්වන්න ඕනේ කියලා. දැන් ඔබතුමා ඒ ගැසට් එක සම්මත වීම පිළිබඳව ඔබතුමා සභාවේ එකඟතාවය හා පස්වෙනි යෝජනාවට අපි විරුද්ධ වෙනවයි කියන තීන්දුව අපි ගත්තේ සඳුදා දවසේ පැවැත්වුණු කණ්ඩායම් රැස්වීමෙන්. ඒ නිසා ඒක පාර්ලිමේන්තුව තුල කිසිවෙකුටවත් ලෝකයාටත් රහසක් නෙවෙයි. මොකද මුළු රටම දන්නවා සීනි බදු වංචාව නිසා මේ රටට රුපියල් බිලියන 10ක් හරියටම මේ රටට එන්නතක් ගෙන එන්නට රජයේ විසින් ලෝකෙ වටේ ගිහිල්ලා මූල්‍යායතන වලින් ඉල්ලන රුපියල් බිලියන 10ක වංචාවක් සිද්ධ වුණා මේ සීනි බදු වංචාව තුළ. ගරු කථානායකතුමනි, ස්ථාවර නියෝග 47 දෙක යටතේ කථානායකවරයාගේ තීරණයක සමග යම් මන්ත්‍රියෙකු නොවන්නේ නම් කථානායකයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි මතු සඳහන් කවරෝ ක්‍රමයකට ඡන්දය සඳහා බෙදීමක් ඉල්ලා සිටිය හැකිය. දැන් මේ බෙදීම තමයි අපේ කිරියල්ලමතුමා ඉල්ලුවේ. ඔබතුමා කඩිබුඩිය මේක ඡන්දයක් ලෝතියා අවසන් කරේ වෙන මොකුත් ඉඳන් මේ ආණ්ඩු පක්ෂයේ හිටියේ බොහොම සුළුතරයි. මේ සීනි වනත පරාජය වෙන නිසා තමයි මේක කුමන්ත්‍රණකාරීද ඔබතුමාල මේක කරේ. පාරිභෝගික අධිකාරියේ විශේෂ රාජ්‍ය මාත්‍යවරයා විදිහට මේ පිළිබඳව සම්පූර්ණයෙන්ම පැහැදිලි කිරීමක් සහ කරුණු ඉදිරිපත් කිරීමක් කරනවා. විපක්ෂ නායකතුමත් සඳහන් කළා බිලියන 10ක වංචාවක් සිදු වෙලා තිබෙනවා කියලා. කොහෙත්ම එවැනි වංචාවක් සිදු වෙලා නැහැ කරුණු සහිතව ඉදිරිපත් කරනවා. විල්මා සමාගම මෙට්‍රින ලක්ෂ 100,000 සීනි තොගයක් ලංකාවට ආනයන කරලා තිබෙනවා. ඒ වගේම ලංකාවේ වැඩිම සීනි ආනයන කරපු මාස දෙකකට නොවැම්බර් සහ දෙසැම්බර් 10 වී තිබෙනවා. ආනයන සීමා කිරීම හරහා අද මොකද සිදු වී තිබෙන්නේ? අද සාමාන්‍ය ගමක කෙනෙක් වෙසිකිලියක් හදා ගන්නව නම් ඒකට අවශ්‍ය වෙන කොමඩ් එකක් මිලදී ගන්න විදියක් නැහැ. රස්ති ආදු ගහන්න නම් ටයිල් කඩ ඇතුලේ කොමඩ් එකක් ලිතු. ඒ ආනයන සීමා කරලා තිබෙනවා. ආනක අමතර කොටසක් හොයා ගන්න විදියක් නැහැ. පංචගාත හැම කඩයක් ගන්නම පරණ කැලිකේරි හොයන්න සිදු වී තිබෙනවා. හැබැයි තමුන්වහන්සේලා ආනයන සීමා කරලා තිබේදී සීනි වලට විතර මොකද්ද මේ කරේ? රුපියල් 50 බද්ද 125ක් අඩු කරේ. ඒ නිසා මේ බදු පැනවි මේ නීති සම්පාදනය කර කවුරු වෙනු? නීති සම්පාදනය කරේ විල්මා වෙනුයි. මිනිමරුම දඬුවමකට ලක් වූ කෙනෙක් ලංකාවේ පළවෙනි වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දීම ඒක අපේ රටේ ප්‍රධාන ප්‍රවෘත්ති වෙනවා. හැබැයි ප්‍රධාන ප්‍රවෘත්තියක් වෙන දවසේ අගමැතිවරයා කියනවා ගව ඝාතනය නතර කරනවා කියලා. ඊට පස්සේ තව සතියකින් වාර්තා වෙනවා ගව ඝාතනය නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා කියලා. තව සතියකින් වාර්තා වෙනවා ගව ඝාතනය නතර කිරීම මාසයකට කල් ගියා කියලා. දැන් මාස දෙකක් පැනලා තියෙනවා. මොකක්ද ඒකේ තීන්දුව මට කියන්නේ? ලංකාවේ සංස්කෘතියක් තිබුණා ගැසට් ගහනවා නිහාල් නැසන් කැසට් ගැව්වට වඩා. මේ තවත් කෙනෙක් කිව්වා මගේ කටවචනේ තමයි සර්කියුලර් එක කියේ. දැන් අන්න එතන තමයි මම බය වුනේ. ත්‍රස්තවාදීයෙක්ගේ නම ප්‍රකාශ කරලා බල්ලෙක් වගේ අදන් එනවායි කිව්වම බුදු අම්මෝ මාර ලෙඩක්. රංජන් රාමනායකට කරපු දේ ගැන මම තාමත්ම කනගාටුයි. ඔය බලයෙන් උන කතා කරේ පාස්කෝ පාරේ මිනිසුන් අල්ලනවා කියලා. අතන හිටපු විමල් ඊරවංශ කිව්වා බෝම්බ හැදුවේ ඒ තඹ වලින් කිව්වා. දැන් එළියේ රංජන් රාමනායකට සාධාරණයක් වෙනකන් මේ පාර්ලිමේන්තුව තුල තමන්ගේ පවුලේ බලය පෙන්වන්න කුරාන් සාටකේ දානවා වගේ නෙමෙයි. අද ඉඳන් මං කළු සාටකයක්. මගේ ජීවිතේ පාර්ලිමේන්තු කාලේ රංජන් රාමනායකට සාධාරණයක් වෙනකන් මං අද පළ දිනවා කියනක ඔබ තුමාට මේ අස්වැදි කියනවා. හිට්ලර්ටත් තිබුණා උඩු රැවුල. චාලි ජැප්ලින්ටත් තිබුණා උඩු රැවුල. එන්නමයි බුදුනේ කවුරුද්ද? හැබැයි චරිත දෙක. මේ බඩු දෙකම දිනනවා ලංකාව. දැන් බය වෙන එක අහන්න දෙයක්ද කරු කථානායකතුමනි? දැන් තර්ඩ් ඩයි විශේෂාංකය. තර්ඩ් ඩයි. ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ විශාල කඩුලාන පරිසරයකට උරුමකම් කියන සුන්දර සාම්බලන් තෙව් කලපුවයි මේ ඔබට පෙනෙන්නේ. මෙවන් වටිනා ජෛව විවිධත්වයක් පවතින මෙම සාම්බලන් තෙව් කලපුවට අද අත්වෙලා තිබෙන ඉරණම සම්බන්ධයෙන් අප ඔබට මින් මාස 3කට පමණ පෙර අනාවරණය කළා. එහිදී අප කළ අනාවරණයෙන් අනතුරුව එවකට සිටි ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්වරයා මෙහි පැමිණ කලපුවට සිදු වී ඇති විනාශය නිරීක්ෂණය කළ අතර පසුව කලපුව ආරක්ෂා කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ප්‍රකාශ කළා. සමහර පුද්ගලයන් විසින් අනවසරයෙන් මේ කලප ප්‍රදේශයේ ඉඩම් අල්ලාගෙන බොඩ කිරීම නිසා කලප ප්‍රදේශයට විශාල හානියක් සිදු වෙලා තිබෙනවා. අපි දැක්කා සිදු වෙලා තිබෙන යම් යම් අක්‍රමවත් ගොඩ කිරීම. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ආයතන ටික එකතු කරගෙන මේ කලප ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් හැටියට නම් කරලා අවශ්‍ය වන නීතිමය පසුබිම සකස් කරන්න. නමුත් මේ වන විට සිදු ඇත්තේ මෙම වටිනා ජෛව සම්පත තව තවත් පෞද්ගලික ආයතනයක ගොදුරක් බවට පත්ව තිබීම පමණයි. වගකිව යුතු නිලධාරීන් විසින් මෙසේ රජයට අයත් අති සංවේදී ජෛව විවිධාත්මක වටිනාකමකින් යුත් පරිසර පද්ධතියක් විනාශ වීමට ඉඩ
පෙරහැර බලා සිටින්නේ මන්ද යන්න ගැටලු සහගත තත්ත්වයක්. තමට අවැසි ලෙස භාවිතා කරමින් මෙලෙස ශ්‍රී ලංකාවේ ජෛව උරුමයන් විනාශ කරමින් යන පුද්ගලයන් පිළිබඳව දැන් හෝ රජයේ අවධානය යොමු වේයයි අපි අපේක්ෂා කරනවා. මේ විනාශ වී යන්නේ ශ්‍රී ලංකාවේ අනාගතයයි. එහෙන් අප බලධාරීන්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටින්නේ මෙවන් සම්පත් රැක ගැනීමට කඩිනම් පියවරගෙන මෙම සම්පත් රටේ අනාගත පරපුරට ඉදිරි කර දෙන ලෙසයි. දැන් රටවට අපවත් කිහිපයක් හෙටියෙන්. කොරෝනා රෝගීන් තිදෙනෙකු රැගෙන ගිය ගිලන් රථයක් කුරුණෑගල පැල්ලන්දෙණිය ප්‍රදේශයේදී ත්‍රිරථ රථයක ගැටි අනතුරකට ලක් වී තිබෙනවා. අනතුරින් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයන් තිදෙනෙකුට බරපතල තුවාල සිදු වී ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. දෙස් විදෙස් දානපතියන්ගේ ආධාර උපකාර ඇතිව හබරණ ගල්ලෝය ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල්වල ගැබිනි මාතාවන් හට උපකරණ කට්ටල බෙදා දීමක් සහ ආශිර්වාද පූජාවක් ගල්ලෝය පුණ්‍යවර්ධනාරාමයේදී සංවිධානය කර තිබුණා. ඒ මනුසද්දම් සමාජ සුපසාදන සංවිධානයේ ප්‍රධානත්වයෙන් උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තදසුලන් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටින්නේ. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ සවස් 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.